මේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කුෂිකර්ම තොරතුරුවා සම්නිවේදන මධ්‍යස්ථානය. මේක තමයි කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්නිවේදන පියස. එතකොට මේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්නිවේදන පියසෙන් තමයි ඕගොල්ලන්ගේ ආලින්දයට එන මේ කුෂිකාර්මික සියලු වැඩසටහන් සකස් වෙන්නේ නිෂ්පාදනය වෙන්නේ. ඒ වගේම තමයි මේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කුෂිකර්ම තොරතුරුවා සම්නිවේදන මධ්‍යස්ථානය. 19:20 ගොවි සහන සරණ සේවය එහෙම නැත්නම් කුෂි උපදේශන සේවාව ඒ වගේම ගුවන් විදුලි කුෂිකාර්මික වැඩසටහන් ඒ වගේම අනිකුත් වීඩියෝ සහ සමාජ මාධ්‍ය වැඩසටහන් වලින් ඔබව පෝෂණය කරනවා. ඉතින් මේ ජාතික කුෂිකර්ම තොරතුරුවා සම්නිවේදන මධ්‍යස්ථානයේ මේ තියෙන මේ භූමි අලංකරණ ක්‍රමවේදත් එක්ක සකස් කරලා තියෙන ගෙවත්ත තමයි මේ. ඔවුන්ගේ ගෙවත්ත ඉතාමත් මනරම් විදිහට ඒ වගේම කාලීන සහ ඒ භූමි අලංකරණ ක්‍රමවේදත් එක්ක මනාව සංකලනය කරමින් සකස් කරලා තියෙනවා. ඉතින් ගෙවත්ත ගැන කතා කරද්දී විශේෂයෙන්ම ගෙවත්තේ විතරක් නෙමෙයි අපි වාණිජව භෝග වගා කිරීමේදීත් අස්සනු නෙලීම සම්බන්ධයෙන් අපි ඇත්තටම දැනුවත්භාවයට පත් විය යුතුයි. විශේෂයෙන්ම නියමිත කාලයේදී අස්සනු නෙලීම තමයි සුදුසුම ක්‍රමය. එතකොට මේ නියමිත කාලයේදී අස්සනු නෙලද්දී විවිධ පළතුරු වේවා, එළවලු වේවා, පලා වර්ග වේවා ඒ භෝග විසින් යම් යම් සංඥාවන් දෙනවා. ඒවා ඉතාමත් සුදුසු තත්ත්වයට පත් වෙලා තියෙනවා, මෝරුපු තත්ත්වයට පත් වෙලා තියෙනවා කියන. ඉතින් අපි ඒ සංඥාවන් අඳුනගත්තොත් අපිට පුළුවන් ඉතාමත් නිවැරදිව අස්සනු නෙලලා ඒ අස්සනු වල ගුණාත්මකභාවය, පෝෂණීය තත්ත්වය, ඒ වගේම ඒවා කල් තබා ගැනීම සහ පාරිභෝගික රුචිය වැඩි කරගන්න. ඉතින් අද වැඩසටහනේ අරමුණ තමයි එළවලු, පළතුරු, ඒ වගේම අනිකුත් භෝග වර්ග වලින් මේ මොනවාගේ සංඥාවන්ද ඔවුන් මේරීමේ තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා අපිව දැනුවත් කරන්නේ. ඉතින් ඒ වගේම පසුවස්සනු හානි අඩු කරගන්නේ කොහොමද, ඒ වගේම පසුවස්සනු තාක්ෂණික ක්‍රමවේද කොයි වගේද පාවිච්චි කරන්න කියන එක සම්බන්ධයෙන් තමයි ඔබව දැනුවත් කරන්නේ. ගොවිතැනේ බලාපොරොත්තුව තමයි හොඳ අස්වැන්නක් ඉහළ ලාභයක්. ඉතින් මේ සඳහා භෝග සිටුවීමේ සිට අස්වනු නෙලීම දක්වාත්, ගබඩා කිරීමේ සිට වෙළඳපළට නිකුත් කිරීම දක්වාත් සුවිශේෂී අවධානයක් වගේම විවිධ තාක්ෂණික ක්‍රියාකාරකම් සිදු කරනවා. නමුත් සමහර අවස්ථාවන් වලදී අස්වනු නෙලා ගැනීමෙන් පස්සේ ඉතා කෙටි කාලයක් තුළ අස්වනු පරිහානියට ලක් වෙනවා. අස්වනු ඉක්මනින්ම නරක් වෙන්න, පරිහානියට පත් වෙන්න බලපාන එක හේතුවක් තමයි නිසි කලට අස්වනු නෙලා නොගැනීම. නිසි මේරීමේ අවධියේදී අස්වනු නෙලා ගැනීම සිදු නොකිරීම. භෝග අස්වනු නිසි කලට නිසි වර්ධන තත්වයට පත් වූ විට විවිධ සංකේතාත්මක ලක්ෂණයන් පෙන්වනවා. නිසි මේරීමට ලකු භෝග අස්වැන්නේ පෙන්වන මෙවැනි සංකේතාත්මක ලක්ෂණ අස්වනු නෙලීමේ දර්ශක ලෙස හඳුන්වනවා. එතෙම කෘෂිකාර්මික භෝගවල පසුවස්සනු තාක්ෂණයේදී ඉතාමත් වැදගත් වෙන කාරණයක් තමයි අස්වනු නිර්ණායක කියලා කියන්නේ. අපි මැචුරිටි ඉන්ඩෙක්සස් කියලා හඳුන්වනවා. මේ අස්වනු නිර්ණායකවල වැදගත්කම මොකක්ද කියලා කියනවා නම්, අස්වැන්න නෙලා ගැනීමෙන් අනතුරුව සියලුම කෘෂිකාර්මික භෝගවල ලක්වීමට ලක් ඇත්තෙන්ම එම කෘෂිකාර්මික භෝග සියල්ලක්ම මැචුරිටි වීම, එහෙම නැත්නම් පරිණත වීමෙන් පස්සේ විනාශ වී යෑම, එහෙම නැත්නම් කුණු වෙලා යනවා, මේ වගේ ක්‍රියාවලියකට ලක් වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය ස්වභාවික වුණත් මේක අපිට යම් තාක් දුරකට පාලනය කර ගැනීමට සහ අපිට යම් කිසි ක්‍රමවේදයකට මේක අඩු කර ගැනීමට, මේ එහෙම නැත්නම් කෘෂිකාර්මික නිෂ්පාදන හානි වීම යම් තාක් දුරකට අවම කර ගැනීමට අපිට හැකියාව ලැබෙනවා නියමාකාරයෙන් මේ අස්වනු නිර්ණායක මත අස්වනු නෙලා ගැනීම තුලින්. අස්වනු නෙලීමේ දර්ශක අපට නිවැරදිව හඳුනාගත හැකිනම් ඉහළ ගුණාත්මයෙන් යුතු උසස් තත්වයේ භෝග අස්වැන්නක් නෙලා ගැනීමේ හැකියාව ලැබෙනවා. නිසි වයසට නිසි ලෙස පරිණත වූ භෝග අස්වනු ගුණාත්මයෙන් ඉහළයි.
පෝෂණීයව පිරිපුන් වගේම කල්තබා ගැනීමේ හැකියාවෙන්ද ඉහළයි. අස්වනු හානිය අඩු නිසා අපතේ යාමද ඉතා අඩුයි. ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම සිද්ධ වෙන කාරණයක් තමයි නොගැලපෙන විදිහට නොමේරු පළතුරු සහ මේරු එළවලු අස්වනු නෙලා ගැනීම දිගින් දිගටම සිද්ධ වෙන කාරණයක් අපි දැකලා තියෙන විදිහට. මම මෙහෙම කියන්න හේතුව තමයි අපේ තියෙන පළතුරු කර්මාන්තයේදී එහෙම නැත්නම් පළතුරු ඉන්ඩස්ට්‍රි එකේදී විශේෂයෙන් පළතුරු එකතු කරන්නන් පළතුරු නිෂ්පාදකයන් වගේ පිරිස් ගම්වලට ගිහිල්ලා පළතුරු නිෂ්පාදනය කරන ප්‍රදේශවලට ගිහිල්ලා ගස් පිටින් බදු අරගෙන නොමේරු පළතුරු නෙලාගෙන පැමිණෙනවා. ඉතින් ඔවුන් උත්සාහ කරනවා ඊට පස්සේ විවිධ අයථා ක්‍රම මගින් මේ පළතුරු ඉදවන්න. එහෙම නැත්නම් පරිභෝජනය කරන්න මහ ජනතාවට ලබා දෙන්න අනිසි විදිහට. ඒත් එක්කම බොහෝ ගොවීන් පෙළඹිලා තියෙනවා එළවලු අස්වනු නෙලන්න මේරුවාට පසුව. අස්වනු නෙලිය යුතු සුදුසම කාලය එක් එක් භෝග වර්ගයේ අනුව වෙනස් වෙනවා. ඒ හින්දා භෝගයක අස්වනු නෙලිය යුතු සුදුසම කාලය නිවැරදිව හඳුනා ගැනීම වාණිජ භෝග වගාවකදී වගේම ගෙවතු වගාවකදීත් එකසේ වැදගත්. අපි හඳුනාගත යුතුයි කොතනද අපි නිවැරදිව අස්වනු නෙලාගත යුතු අවස්ථාව එළවලු සහ පළතුරු වල කියලා. ඉතින් මේකෙදී අපි කතා කරනවා ප්‍රධාන වශයෙන් සංරචක දෙකක් ගැන. මෙතෙන්දී අපි කියනවා කමර්ෂල් මැචියුරිටි සහ ෆිසියොලොජිකල් මැචියුරිටි. එහෙම නැත්නම් භෞතිකව පරිණත වීම සහ වාණිජ පරිණත වීම කියන කාරණා දෙක ගැන. ඉතින් සමහරක් දේවල් විශේෂයෙන් පළතුරු අපි නෙලා ගැනීම අවශ්‍ය වෙන්නේ මේ භෞතික පරිණත වීමේ අවස්ථාවේදී. නැතුව කමර්ෂල් මැචියුරිටි එහෙම නැත්නම් වාණිජමය පරිණත වීමේ අවස්ථාවේදී නෙමෙයි. ඒතකොට එළවලු වෙනස් වෙනවා මේ කාරණයෙන් යම් තාක් දුරකට. මේ එළවලු අපි අස්සන නෙලාගත යුතු වෙන්නේ කමර්ෂල් මැචියුරිටි එකේදී. ඒ කියන්නේ වාණිජමය වශයෙන් පරිණත වෙලාමට අවශ්‍යතාවය තියෙන වෙලාවේදී. උදාහරණයක් විදිහට අපි දකින්න පුළුවන් හොඳටම මෝරපු පිපිඤ්ඤා, හොඳටම ලැබපු සුකිනි, ගර්කින් මේ වගේ දේවල් ආහාරයට ගත නොහැකි. බණ්ඩක් වුණත් ඒ වගේ. ඒක නිසා අපි හඳුනා ගන්න ඕනි නිවැරදි අස්වනු නෙලාගත යුතු අවස්ථාව මේ. බොහෝ එළවලු හා පළතුරු වර්ගවල අස්වනු නෙලීමේ සුදුසුම කාලයේදී ඒවා විවිධ වූ සංඥාවන් ලබා දෙනවා. මෙම වෙනස් වීම හැඩයෙන්, ප්‍රමාණයෙන්, වර්ණයෙන්, සුවඳින් හා රසයෙන් වෙනස් වීම ලෙස හඳුනා ගන්න පුළුවන්. එතකොට එක් එක් භෝගවලට මේ හඳුනා ගැනීමේ එහෙම නැත්නම් පරිණත වීමේ අවධිය වෙනස් වෙනවා. මේ වෙනස් වීම අපි අත්දැකීමෙන් දන්නවා බොහෝ දෙනා ශ්‍රී ලංකිකයන් විදිහට අත්දැකීමෙන් දන්නවා මොනවද මේ පරිණත වීමේ නිසි පරිදි අවධිය කොහොමද හඳුනා ගැනීමේ කියලා. එහෙමත් නැත්නම් අපිට හැකියාව ලැබෙනවා විවිධ ලක්ෂණ මත පළවල එහෙම නැත්නම් අපි ආහාරයට ගන්නා කොටස් වල විවිධ ලක්ෂණ මත මේ අවස්ථාව හඳුනා ගන්න. උදාහරණයක් විදිහට අඹ ගත්තොත් අඹ ගෙඩියක් නිසි ක්‍රමවේදයේ මත නිවැරදි අවස්ථාව මොකක්ද පළ නෙලා ගන්න. ඇත්තෙන්ම අපි දකිනවා විවිධ අවස්ථාවලදී අඹ පරිණත වෙන විට බොහෝ අඹ දර්ශ පරිණත වීමේදී අපිට දක්නට ලැබෙනවා පැහැයේ යම් කිසි වෙනස් වීමක්. ඒ වගේම ෂයිනි අපි කියනවා ඇපියරන්ස් එක එහෙම නැත්නම් දිලිසීමී ගුණය යම් තාක් දුරකට අඩු වෙන්න ගන්නවා. ඒත් එක්කම අලු පිපෙනවා කියනවා. එහෙමත් නැත්නම් කරද උස්මහත් වෙනවා කියනවා. අපි කියනවා ෂෝල්ඩර්ස් කියලා අඹ ගෙඩියේ දෙපසින් නැට්ටට දෙපසින් තියෙන කොටස් උස් වෙලා පුළුල් වෙලා ඒමකට ලක් වෙනවා. එතකොට තද කොළ පැහැය ලා කොළ වර්ණයකට හැරීමට පටන් ගන්නවා. අන්නාසිවල නම් අස්වනු නෙලියුතු සුදුසුම අවස්ථාව තමයි ගෙඩියේ පහළ කොටස නටුවට ඉහළින් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් කහ පැහැයට හැරීම. ඒ වගේම පැපොල් ගෙඩිය පහළ දාර අතර කහපාටක් ඇති කරමින් අස්වනු නෙලීමේ සුදුසුම කාල සංඥාව අපට ලබා දෙනවා. එළවලු වගේ භෝග වර්ගවල අස්වනු නෙලීමේ සුදුසුම කාලය සිටුවීමේ සිට පරිණත වීමට ගතවන දින ගණනයි. සාමාන්‍යයෙන් රාබු සිටුවා දින 45කින්, කැරට් සිටුවා දින 90ක්, දින 100ක්, ගෝවා සිටුවා දින 90ක්, දින 100කින් පමණ කාලයකදී අස්වනු නෙලාගත හැකියි. ඉතින්
බොහෝ දිනක හිතන්න පුළුවන් මේ කාරණේ වැදගත් වෙන්නේ ගොවීන්ට විතරයි පසු වසර තාක්ෂණය සඳහා පමණයි බලපාන්නේ කියලා. නමුත් ඒ කාරණේ වැරදි. ඇත්තෙන්ම අපි ගෙවත්තකදී අපේ එදිනෙදා ආහාර සංස්ලේෂණය සකසා ගැනීමේදී අපි ගෙවත්තක් භාවිතා කරනකොට අපිට ඉතාමත් වැදගත් වෙනවා මේ නිවැරදි අසුළු නැලීමේ නිර්ණායක හඳුනා ගැනීම. ගෙවත්තේ අස්වනු අපි අපිට ඕන වෙලාවට නෙලා ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් බෝගාසොණු නෙලන්න සුදුසුම ලක්ෂණ හඳුනා ගනිමින් ගෙවත්තේ බෝගාසොණු නෙලාගත් හොත් ඔබට නැවුම් ගුණාත්මයෙන් යුතු අස්වැන්නක් වගේම රසෙන් හා පෝෂණ ගුණෙන් පිරිපුන් ආහාර වේලක් රස විඳිය හැකි. මොකද එහෙම කියන්න හේතුව අපතේ යෑම අඩු කර ගැනීම සඳහා අපි උදාහරණයක් වශයෙන් අපි පැහැය එතකොට මේරීමේ අවධිය ඒකේ රස සහ ගුණාත්මය වැඩි කර ගැනීම සඳහා නියම අවස්ථාව අපි හඳුනාගත යුතු වෙනවා. ඒ වගේ අවස්ථාව හඳුනා ගත්තොත් තමයි අපිට අපේ වවා ගන්නා දේවල් වලින් අපි නිෂ්පාදනය කර ගන්නා දේවල් වලින් නියම පෝෂණ ගුණයක් සහ නියම ආර්ථිකාගයක් ලබාගත හැකි වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා මත අපි හඳුනාගත යුතුයි අපේ ගෙවත්තේ වගා කරලා තියෙන අපේ භවභෝගවල නිවැරදි පරිණත වීමේ එහෙම නැත්නම් අස්වනු නෙලා ගැනීමේ අවධිය මොකද්ද කියලා. ඒ වගේම අස්වනු නෙලා ගැනීමේදී ගෙඩිවලට හානියක් නොවනසේ නෙලා ගන්න. ගෙවත්තේදී නම් අතින් අස්වනු නෙලිය හැකි. අස්වනු ගසින් වෙන් කිරීම සඳහා තියුණු පිහියක් භාවිත කරන්න. පළතුරු නෙලීමට හැම විටම සකසාගත් උපකරණයක් භාවිත කරන්න. අලබෝග නෙලීමේදී අලවලට හානියක් නොවනසේ නෙලා ගන්න. මේ නිසා කල් තබා ගැනීමට වගේම කැඩුණු පෘෂ්ඨ මත විවිධ රසායනික සංයෝග ඇතිවීම පාලනය වෙනවා. නියමිත කාලයේ අස්වනු නෙලා ගැනීම අස්වැන්නේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක තත්වයට ඍජු බලපෑමක් ඇති කරනවා. අපිට හැකියාව තිබිය යුතුයි අපි ගෙවත්තේ වවා ගන්නා දේවල් නියම අස්වනු නෙලා ගැනීමේ අවස්ථාව හඳුනා ගන්න. මේ සඳහා මම හිතනවා උපයෝගී කරගන්න පුළුවන් පළවල පැහැය, පළවල හැඩය, ඒ වගේ පෙනුම සහ ප්‍රමාණය. ඒත් එක්කම මේ වගේ ලක්ෂණ උපයෝගී කර ගැනීමෙන් අපිට හඳුනාගත යුතුයි. මේ හඳුනා ගැනීම තුළින් අපිට හැකියාව ලැබෙනවා පසු අස්වනු හානි අවම කරගන්න. ඒ කියන්නේ අපි නෙලාගත්තු දේවල් යම්කිසි වැඩි කාලයක් අපිට තියාගෙන පරිභෝජනය කරන්න හැකියාව ලැබෙනවා. ඒ තුළින් නිවැරදි පෝෂණ ගුණය අපිට ලැබෙනවා. ඒත් එක්කම ඒකේ ආර්ථික වටිනාකම සහ නියම රසය ගුණාත්මය ලැබෙන්නේ මේ කියන කාරණේ මත. ඒක නිසා ඉතාමත් වැදගත් වෙනවා මේ නියමිත පරිණතිය හඳුනා ගැනීම කොයම් යම් භෝග කොයි අවස්ථාවලදී අස්වනු නෙලාගත යුතුද යන්න කියන එක ගැන. ඉතින් ඔබේ වගාවේ අස්වනු නෙලීමේදී අස්වනු නෙලීමේ සංඥාවන් ගැන අවබෝධයෙන් යුතුව නිවැරදි කාලයේ නිවැරදිව අස්වනු නෙලා ගන්න. එය ඔබ නෙලා ගන්න අස්වැන්නේ ගුණාත්මක භාවය ඉහළ නංවයි. පසු අස්වනු හානි අවම කරවයි. ඔබේ කැපවීමට උපරිම ප්‍රතිලාභ ලබා දෙයි. ඉතින් පසු අස්වනු නෙලීමේ දර්ශක එහෙම නැත්නම් එක එක භෝග ශාක විසින් අස්වනු නෙලීමේදී දක්වන සංඥාවන් සම්බන්ධයෙන් ඔබ ප්‍රමාණවත් දැනුවත් වීමක් ලැබුණු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ බලාපොරොත්තුව තමයි ඔබ මේ අපේ වැඩසටහන තුළින් උගද්දී ඔබගේ ඒ කුසිකාර්මික කටයුතු සඳහා යොදාගෙන ඔබගේ වෙහෙසට සරිලන ආදායමක් සහ ප්‍රතිලාභයක් ලබා ගනීවි කියලා. ඉතින් ලබන සතියේ මෙවැනිම වැඩසටහනකින් ඔබව හමු වන බලාපොරොත්තු වෙන අපි සමු ගන්නවා. එතෙක් ඔබ සැමට නිදුක් නිරෝගීමත් සුබ සතියක්. Thank you.